මේ ස්මාර්ට් ෆෝන් දෙකින් වඩාත්ම ෆාස්ට්ම සහ ඉතින් වාට හොඳම ඩිවයිස් එක කෝකද? vivo y36 4G ස්මාර්ට් ෆෝන් එකත් එක්ක Samsung Galaxy A24 4G ඩිවයිස් එක පම්පෝරියෝන උපරිම කෙටියෙන් කතා කරනවා. ඩිවයිස් දෙකේ අතර වෙනස්කම් කොහොමද තියෙන්නේ කියන එක පිළිබඳව ස්මාර්ට් ෆෝන් දෙකේම ඩිසයින් එක පැත්තට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. y36 ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙනවා ඩුවල් කැමරා සෙටප් එකක්, පොඩි බම්ප් එකකට උරු ඩුවල් කැමරා සෙටප් එකක් තමයි ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙන්නේ, සහ ෆ්ලෑෂ් ලයිට් එක. එතකොට බිල්ඩ් අප් එක පැත්තෙන් ඔයාලට මිටීරියල් එක පැත්තෙන් සඳහන් කරද්දී ඔයාලට ප්ලාස්ටික් මිටීරියල් එකක්, මැට් ෆිනිට් එකට හුරු ඩිසයින් එකක් කිව්වොත් හරියි. ඉතින් ඔයාලට ෆින්ගර් පින් ඇලෙන්නේ නැති බැක් ඩිසයින් එකක් තමයි ඉතින් ඔයාලට මේ ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙන්නේ. ග්ලාස් ෆිනිෂින් ෂේප් එකට හුරු ලස්සන ඩිසයින් එකක් කිව්වොත් හරියි. එතකොට ප්ලාස්ටික් මිටීරියල් එකක් තමයි මගේ යාළු මේ ස්මාර්ට් ෆෝන් එකට ලබා දීලා තියෙන්නේ. ඊට අමතරව Samsung Galaxy A24 ෆෝන් එක පැත්තෙන් සඳහන් කරද්දී අපිට Samsung වලට මාවෙන විදිහට කැමරා ඩිසයින් එකක් හම්බ වෙනවා, ට්‍රිපල් කැමරා සෙටප් එකක් විදිහට සහ ෆ්ලෑෂ් ලයිට් එක. එතකොට මිටීරියල් එක පැත්තෙන් වාට කෙලින්ම ප්ලාස්ටික් බැක් සයිඩ් එකක් තමයි, ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් සහිතව මේ ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ. ස්මාර්ට් ෆෝන් දෙකේම බර පැත්තෙන් සඳහන් කරද්දී y36 ස්මාර්ට් ෆෝන් එකේ බර ග්‍රෑම් 202ක වගේ යුත බරක් තමයි මේ ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ. එතකොට A24 එකට ග්‍රෑම් 195ක් වගේ යුත බරකින් සමන්විතව ටිකක් ලොකු ඩිසයින් එකක් හම්බ වෙනවා, ටිකක් ලොකු ෆෝන් එකක් විදිහට රෙකමන්ඩ් කරගන්න පුළුවන් y36 ස්මාර්ට් ෆෝන් එක. ඒ වගේම තමයි ෆ්‍රේම් තික්නස් අගේ වාට මිලිමීටර් 8.1 වගේ ෆ්‍රේම් තික්නස් අගයක් තමයි y36 එකට හම්බ වෙන්නේ. ටිකක් කම්ෆර්ටබල් වාට බොක්ස් ෂේප් එකට හුරු ඩිසයින් එකක් තමයි මේ ස්මාර්ට් ෆෝන් එකේ අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඊට අමතරව A24 එක වාට මිලිමීටර් 8.3 වගේ ෆ්‍රේම් තික්නස් අගයක් තමයි A24 එකට හම්බ වෙන්නේ. එතකොට SIM රේක පැත්තෙන් සඳහන් කරද්දී ස්මාර්ට් ෆෝන් දෙකටම ඩෙඩිකේටඩ් ස්ලොට් එකක් තමයි අන්තර්ගත වෙන්නේ. SD කාඩ් එකක් සහිත වාට SIM දෙකක් භාවිත කරන්න පුළුවන්කම තියෙන විදිහට, SD කාඩ් එක 1TB දක්වා එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්කම තියෙන විදිහට ස්මාර්ට් ෆෝන් දෙකටම හෙඩ්ෆෝන් ජැක් එකක් හම්බ වෙනවා. ඊට අමතරව ස්පීකර්ස් පැත්තෙන් සඳහන් කරද්දී වාට සිංගල් ස්පීකර්ස් දෙකක් තමයි ස්මාර්ට් ෆෝන් දෙකටම වාට ලැබෙන්නේ. ස්මාර්ට් ෆෝන් දෙකින්ම තියෙන ඩිසයින් එක පැත්තෙන් සහ IP රේටින් වලට හම්බ වෙනවා. මෙන්න මේ y36 ස්මාර්ට් ෆෝන් එකට වාට IP54 dust and splash resistant පහසුකම් වාට y36 ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙනවා. බොහෝදුරට A24 එකට අපිට IP රේටින් වගේ දේවල් හම්බ වෙන්නේ නැති design එකක් තමයි ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ. සහ display එක, ඉතින් මගේ යාළු ඩිස්ප්ලේ එක පැත්තෙන් සඳහන් කරද්දී වාට 5V cutout එකට හුරු notch එකක් තමයි අපිට y36 ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙන්නේ. infinity cutout එකට හුරු drop notch එකක් තමයි අපිට මෙන්න මේ A24 එකට අපිට හම්බ වෙන්නේ selfie notch එක විදිහට. සහ size එක සහ quality වාට අඟල් 6.64 inches LCD panel එකක්, IPS LCD panel එකක් තමයි y36 ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙන්නේ. එතකොට අඟල් 6.5 inches super AMOLED panel එකක් තමයි අපිට A24 ස්මාර්ට් ෆෝන් එකට ලබා දීලා තියෙන්නේ. එතකොට හිතන්න පුළුවන් මොන ඩිස්ප්ලේ එකද වැඩිම ඩාර්ක් එකක් සහිතව ක්වොලිටි එකක් හම්බ වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව. ස්මාර්ට් ෆෝන් දෙකේම රිෆ්‍රෙෂ් රේට් එක හම්බ වෙනවා 90Hz සපෝට් කරන ස්ක්‍රීන් රිෆ්‍රෙෂ් රේට් එකක් ලැබෙන විදිහට. සාම්පලි රේට් එක, ටච් සාම්පලි රේට් එක වාට 240Hz වලින් සපෝට් කරන ටච් සාම්පලි රේට් එකක් තමයි y36 ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ. 180Hz වලින් සපෝට් කරන ටච් සාම්පලි රේට් එකක් තමයි මෙන්න මේ A24 ස්මාර්ට් ෆෝන් එකට ලැබිලා තියෙන්නේ. ඩිස්ප්ලේ ක්වලිටි වගේ දේවල් උපරිම කෙටියෙන් කතා කරනවා. ඒ වගේම තමයි නිස්සගේ උපරිම පීක් බ්‍රයිට්නස් ක්වලිටි වත් නිස් 650ක් වගේ වෙන ක්වලිටියක් තමයි y36 ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ. නිස් 1000ක් වගේ වෙන බ්‍රයිට්නස් ක්වලිටියක් තමයි උපරිම ක්වලිටියක් හම්බ වෙනවා මෙන්න මේ Samsung Galaxy A24 එකට නිස් 1000ක් වගේ වෙන බ්‍රයිට්නස් ක්වලිටියකින් සමන්විතව. ස්ක්‍රීන් ඩු බොඩි රේස් එක වට හම්බ වෙනවා 185.4 වගේ වෙන ස්ක්‍රීන් ඩු බොඩි රේස් එකක් තමයි y36 එකට හම්බ වෙන්නේ. 182.4 වගේ වෙන ස්ක්‍රීන් ඩු බොඩි රේස් එකක් තමයි A24 එකට හම්බ වෙන්නේ. පික්සල් රෙසලූෂන් පැත්තෙන් වාට සඳහන් කරද්දී 1080x2388 කින පික්සල් රේන්ජ් එකකින් සමන්විත වෙන රෙසලූෂන් එකක් තමයි වාට y36 එකට හම්බ වෙන්නේ. එතකොට 1080x2340 කින පික්සල් රේන්ජ් එකෙන් තමයි A24 එකට හම්බ වෙන්නේ. අංගලකට පික්සල් 395ක් වගේ ඩෙන්සිටි එකක් හම්බ වෙනවා y36 ස්මාර්ට් ෆෝන් එකට. අංගලකට පික්සල් 396ක් වගේ පික්සල් ඩෙන්සිටි එකක් තමයි A24 ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ. ඉතින් මේවත් එක සසඳද්දී අපිට වැඩිම හොඳම ක්වොලිටියක් වාට බලා ගන්න හම්බ වෙනවා Samsung Galaxy A24 එකට. මොකද IPS එකක් තමයි y36 එකට එන්නේ. එතකොට වැඩිම ඩාර්ක් ක්වොලිටියක් සහිතව ගන්න පුළුවන්කම තියෙන හොඳම ස්ක්‍රීන් පැනල් එකක් හම්බ වෙනවා A24 එකට. මේවත් එක්ක සාහිතින් වාට වැඩිම චිප්සෙට් එකත් එක්ක හොඳම ස්මාර්ට් ෆෝන් එක සහ ෆාස්ට්ම ස්මාර්ට් ෆෝන් එකත් වාට රෙකමන්ඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. වැඩිම ක්වොලිටියක් සහිතව හොඳම ඩිස්ප්ලේ එකක් දුවා රෙකමන්ඩ් කරගන්න පුළුවන්කම තියෙනවා Samsung Galaxy A24. මෙන්න මේ ඩිවයිස් එකේ තියෙන ඩිස්ප්ලේ ටෙක්නොලොජියකින් වාට හොඳම ක්වොලිටියක් බලා ගන්න හම්බ වෙන අතර ඩිවයිස් දෙකේම කලර් ඇකරසි පැත්තෙන් අපිට 60 මිලියන් වලින් තමයි ස්මාර්ට් ෆෝන් දෙකටම ලැබෙන්නේ. ඔයාට උපරිම කෙටියෙන් කතා කරනවා. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න අලුත් කෙනෙක් නම්.
රැම් එක සහ රෝම් එක වාට සඳහන් කරද්දී අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා 4GB සහ 8GB RAM එකක් හම්බ වෙනවා Y36 smartphone එකට. එතකොට 4GB 6GB සහ 8GB RAM එකක් හම්බ වෙනවා A24 smartphone එකට. මේවත් එක්ක රෝම් එක පැත්තෙන් කතා කරද්දී වාට 128GB සහ 256 වලින් වාට Y36 smartphone එකට උපරිම හම්බ වෙනවා 256 වලින් වාට ROM capacity එක විදිහට සහ A24 එකට හම්බ වෙනවා 128GB ROM capacity එකක් විදිහට. කොහොම නමුත් අපිට smartphone දෙකටම 1TB දක්වා extend කරගන්න පුළුවන්කම තියෙනවා SD card එක විදිහට. Smartphone දෙකටම extend කරගන්න පුළුවන්කම තියෙන විදිහට virtual RAM capacity එකක් හම්බ වෙනවා. ඉතින් ඔයා ගන්න RAM management එකත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්කම තියෙන විදිහට OS එක ඉතින් ඔයා වීඩියෝ බලද්දී අනිවාර්යයෙන්ම software patches වගේ දේවල් change වීමකින් සහිතව Android 14 වගේ change වීමකින් සහිතව chipset එක පැත්තෙන් කතා කරද්දී වාට Qualcomm Snapdragon 680 4G 6 nanometers වලින් support කරන processor එක තමයි Y36 එකට හම්බ වෙන්නේ. MediaTek Helio G99 6 nanometers වලින් support කරන processor එක තමයි A24 එකට හම්බ වෙන්නේ. Gaming chipset එකක් විදිහට හඳුන්වන්න පුළුවන්කම තියෙන විදිහට සහ max clock speed එක වාට megahertz 2400 වගේ අගයක් හම්බ වෙනවා. Y36 එකට megahertz 2400 වගේ අගයක් තමයි A24 එකට හම්බ වෙන්නේ. Core සටිකෙන් CPU එක හම්බ වෙන අතර අපිට graphic පැත්තෙන් අපිට Adreno 610 කියන graphic version එක Y36 එකට mali G57 MC2 කියන graphic version එක A24 එකට. මේවත් එක සංසන්දන කරද්දී අපිට වැඩිම chipset එකෙන් ISCO එකක් හම්බෙන්නේ මොන ඩිවයිස් එකද කියන එක ගැන කතා කරොත් වාට මෙතනේ යම් තා දුරට ID එකක් ගන්න පුළුවන්කම තියෙන විදිහට display එක පැත්තෙන් කතා කරද්දී වාට වැඩිම display technology එකක් සහිතව එන super AMOLED panel එකක් තමයි අපිට Galaxy A24 4G smartphone එකට ලැබෙන්නේ. එතකොට IPS panel එකක් හම්බෙනවා Y36 එකට. එතකොට වාට හිතන්න පුළුවන් වැඩිම dark එකක් සහිතව හොඳම quality එකක් හම්බෙනවා A24 එකට. ඉතින් මෙතනින් ආයේ කියන්න දෙයක් නැහැ. ඉතින් හොඳම display quality මොකක්ද කියන එක පිළිබඳව කැමරා සෙටප් එක පැත්තෙන් කතා කරද්දී අපිට vivo y36 smartphone එකේ වැඩිම කැමරා quality එකක් වාට smartphone එකට ලැබෙනවා chipset එකත් එක්ක අපිට ගලපද්දී. ඊට අමතරව Samsung එකට හම්බ වෙන සාමාන්‍ය 160 වගේ rating එකක් තමයි හම්බ වෙන්නේ. එතකොට මේවත් එක්ක වාට වැඩිම image quality සහ වැඩිම video quality එකක් වාට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා vivo y36 smartphone එකට. Performance පැත්තෙන් කතා කරොත් ඔයා වැඩිම system භාවිතා කරද්දී app භාවිතා කරද්දී වැඩිම speed එකෙන් භාවිතා කරන්න පුළුවන්කම තියෙන chipset එක හම්බ වෙනවා MediaTek Helio G99 support කරන Samsung Galaxy A24 4G smartphone එක 145ක් වගේ වෙන rating එකක් තමයි මේ device එකට ලැබෙන්නේ. එතකොට 140 වගේ rating එකක් හම්බ වෙනවා Y36 එකට. වැඩිම app භාවිතා කරන්න පුළුවන් multitasking භාවිතා කරන්න පුළුවන්කම තියෙන හොඳම smartphone එක තමයි Samsung Galaxy A24 4G එක vivo Y36 smartphone එකත් එක්ක සාපේක්ෂව අනුමාන කරද්දී. ඊට අමතරව gaming පැත්තෙන් වත් ඉතින් වාට එහෙම තමයි. ඉතින් වාට gaming processor එකක් තමයි අපිට gaming chipset එකක් තමයි A24 4G smartphone එකට ලැබෙන්නේ. ඉතින් වා gaming පැත්තෙන් බලනනම් වාට A24 එකට යන්න පුළුවන්කම තියෙනවා vivo Y36 එකත් එක්ක අනුමාන කරද්දී. ඊට අමතරව ඔයාට බැටරි පැත්තෙන් සසඳාදී ස්මාර්ට්ෆෝන් දෙකටම හම්බ වෙන්නේ එකම බැටරි කැපැසිටි එකක් සහ යූස් එකත් එක්ක පොඩි වෙනසකින් සහිතව ඒ වගේම තමයි වැඩිම චාර්ජින් ස්පීඩ් එකත් එක්ක වාට වැඩිම රේටින් එකක් වාට බලා ගන්න හම්බ වෙනවා vivo Y36 ස්මාර්ට්ෆෝන් එකට. ඉතින් ඔයා දන්නවා සාමාන්‍ය අපිට පික්සල් රෙසලූෂන් අඩුවෙන් එතකොට ස්ක්‍රීන් රිෆ්‍රෙෂ් රේට් එක අඩුවෙන් වාට වැඩිම ස්ක්‍රීන් එක භාවිතා කරන්න පුළුවන්කම තත්ත්වයක් තියෙන බැටරි පාවිච්චි කරද්දී. එතකොට වාට වැඩිම IPS එකක් තියෙන නිසා ඉතින් වාට හොඳ බැටරි යූස් එකක් ගන්න පුළුවන්කම තියෙනවා vivo Y36 ස්මාර්ට්ෆෝන් එකෙන්. එහෙම කියලා A24 phone එක වැඩක් නැහැ කියන්නේ නැහැ, පොඩ්ඩක් ගලපන එක විතරයි මෙතනින් කරන්නේ. ඊට අමතරව connectivity පැත්තෙන් කතා කරද්දී වාට වැඩිම rating එකක් හම්බෙනවා A24 4G smartphone එකට. network speed එක පැත්තෙන් සහ data transmission speed එක පැත්තෙන් වාට වැඩිම score එකක් හම්බ වෙන්නේ මෙන්න මේ A24 phone එක. ඉතින් වාට වැඩිම speed සහිතව වැඩිම score එකක් හම්බ වෙන මොන device එකද කියන එක ගැන වාට යම් තාන් දුරට මෙතනින් ID එකක් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේවත් එක සසඳාදී අපිට chipset එකේ පැත්තෙන් හොඳම device එක මොකක්ද කියන එක ගැන සහ ඉතින් වාට වැඩිම score එක හම්බ වෙන්නේ මෙන්න මේ phone එක නේද කියන එක ගැන benchmark පැත්තෙන් වාට ID එකක් ගන්න පුළුවන්කම තියෙනවා vivo Y36 එකත් එක්ක Galaxy A24 phone එකේ තියෙන rating score එක නැත්නම් benchmark score එක වාට බලා ගන්න පුළුවන්කම තියෙන විදිහට single core සහ multi core score එකට අමතරව අන්තුරු benchmark පැත්තෙන් වැඩිම rating එක හම්බ වෙන්නේ මෙන්න මේ Samsung Galaxy A24 phone එකත් එක්ක එන chipset එකේ MediaTek Helio G99 chipset එක නේද කියන එක පිළිබඳව වාට යම් තා දුරට මෙතනින් ID එකක් ගන්න පුළුවන්කම තියෙන විදිහට කැමරා සෙටප් එක vivo Y36 smartphone එක පැත්තෙන් හම්බ වෙනවා megapixel 50ක aperture 1.8 වලින් wide lens එකක් සහ ඉතින් වාට bokeh effect support කරන megapixel 2ක lens එකක් තමයි ඉතින් වාට smartphone එකට හම්බ වෙන්නේ. අනිත් lens එක විදිහට smartphone දෙකටම හම්බ වෙන megapixel 50ක ප්‍රධාන lens එකක් aperture 1.8 වලින් wide lens එකක් තමයි smartphone දෙකටම හම්බ වෙන්නේ. ඊට අමතරව වාට OIS පහසුකම optical image stabilization පහසුකම හම්බ වෙනවා අපිට A24 එකට සහ megapixel 5ක aperture 2.2
ultra wide පාසකම lens එකක් සහ megapixel දෙකක aperture f2.4 macro lens එකක් තමයි ඔයාලට මෙතනින් බලා ගන්න හම්බ වෙන්නේ. සාපේක්ෂව chipset එකත් එක්ක අනුමාන කරන්දී අපිට හොඳම quality එකක් හම්බ වෙනවා vivo y36 smartphone එකට. එතකොට ඔයාලට මෙවුවත් එක්ක සසසද්දී හොඳම device එකේ හොඳම camera quality තියෙන මොන device එකද කියන එක ගැන ඔයාලට මෙතනින් ID එකක් ගන්න පුළුවන්කම තියෙන විදිහට ඊට අමතරව මේවත් එක්ක ඔයාලට සාපේක්ෂව එන features කීපයක් පැත්තෙන් කතා කරද්දී ඔයාලට මේ වගේ features කීපයක් smartphone දෙකනම ලැබෙනවා. ऑटो फोकस पास को हम बना पोर्ट्रेट मोड का हम बना सामान्य स्लो मोशन वाके नाइट मोड का प्रो मोड का तो गोटा पैनोरमा पास को मत कंटिन्यूशन सूटी मोड का एआई सीन डिटेक्शन पास को मत आईएसओ सेटिंग सह एडीआर पास को हम बना ये वाके मतलब टाइमलेस सह टच फोकस सह वाइट बैलेंस वाके सेटिंग स्मार्टफोन देखने वापिस सामान्य विधि स्मार्टफोन देखा हम बना विधि इतक वीडियो रिकॉर्डिंग पैसे 1080p 30fps दाका वीडियो पास क्वालिटी अर्थम स्मार्टफोन दिखने पुलवांक मतने सेल्फी वीडियो पैसे सह सेल्फी कैमरा पैसे कथाग्रंथ मेगापिक्सल 10 එක aperture f2.5 wide lens එකක් හම්බ වෙනවා y36 එකට මෙගාපික්සල් 13 එක aperture f2.2 wide lens එකක් තමයි A24 එකට හම්බ වෙන්නේ. එතකොට selfie video පැත්තෙන් වාට 1080p 30fps දක්වා video පහසුකම් සහිතව smartphone දෙකම ගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව device දෙකටම NFC නම් support කරන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න අලුත් කෙනෙක් නම් sensor පැත්තෙන් සඳහන් කරද්දී වාට side mounted fingerprint scan එක තමයි smartphone දෙකම ලැබෙන්නේ. ඊට අමතරව අපිට accelerometer එක proximity gyroscope සහ compass sensors වලින් වාට Y36 එක accelerometer එක gyroscope සහ compass sensors වලින් වාට හම්බ වෙනවා. Galaxy A24 4G smartphone එක සහ battery capacity කොහොමද milliampere 5000 battery capacity එකක් තමයි device දෙකම ලැබෙන්නේ. එතකොට charging speed එක වාට පොඩි වෙනසක් වෙනවා. Vivo Y36 smartphone එකට හම්බ වෙනවා 44W fast charging සහ ඉතින් වාට revert wireless charging උත්තරින් වාට මේ smartphone එකට ලැබෙනවා. හොඳම charging speed එකකින් වාට මේ smartphone එකට ගන්න පුළුවන් ආසන්න වශයෙන් පැයක් ඇතුළත 100%ක් phone එක full charge කරගන්න පුළුවන්කම තියෙන විදිහට A24 එකට හම්බ වෙනවා 25W fast charging තමයි ඉතින් වාට A24 4G smartphone එකට හම්බ වෙන්නේ. ඒක උඩට හොඳම use experience එකක් ගන්න පුළුවන්කම තියෙනවා A24 එකට වඩා vivo y36 smartphone එක හොඳ charging speed එකකින් වාට මේ smartphone එකට ලැබෙන නිසාම ඉතින් මගේ යාළුවෝ මං හිතනවා යම් කිසි අයිඩියාක් ගන්න ඇති කියන එක පිළිබඳව ස්මාර්ට්ෆෝන් දෙකේ අතරින් වඩාත්ම හොඳම device එක වාට මොකද්ද කියන එක පිළිබඳව සහ device දෙකේම පහල comment box එකේ වාට price එක දේවල් දැනුවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔයා video වලදී අනිවාර්යයෙන්ම price එක change වීමකින් සහිතව ඉතින් video එක තමයි අනිවාර්යයෙන්ම channel එකත් එක්ක සම්බන්ධ වෙන්න channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා channel එකත් එක්ක සම්බන්ධ වෙන්න මේ වගේම තවත් සුපිරිම phone review දෙකක් එනවා. ඉතින් ඔක්කොටම උත්සන්න දේවිතයි පරිස්සමෙන්ම ඉන්න.